ඩොප්ලාචර්ණය ගැන ඔබ දන්න කරුණු මොනවාද? ඔබ ඩොප්ලාචර්ණය ඉගෙනගෙන තියෙන්නේ පොතකනිකා රූප ටිකක් ඇඳලා නැත්නම් සූත්‍ර ටිකක් පාඩම් කරගෙන විතරද? එහෙනම් මේ බලන්නම ඕනේ මේ කාරණාව ඩොප්ලාචර්ණය හරියට තේරුම් ගන්න. අපි භාවිතා කරනවා ධ්වනි ප්‍රභවයකින් තරංග නිකුත් කරනකොට කොහොමද මේ ඩොප්ලාචර්ණ සංසිද්ධිය අපි දන්න සිද්ධාන්තවලට පැහැදිලි කරගන්නේ කියලා සූත්‍ර ලිවීමකින් තොරව මම මූලික පැහැදිලි කිරීමක් මේ කරනවා සිමියුලේෂන් එකක් භාවිතයෙන්. ඒතර ඔබට පේනවා මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ ධ්වනි ප්‍රභවය. එයා යම් සංඛ්‍යාතකින් ධ්වනිය නිකුත් කරනවා. ඒ ධ්වනිය නිකුත් වීම අපි නිරූපණය කරනවා මෙන්න මේ විදිහට තරංග පෙරමුණු ඇසුරේ. අපි තරංග පෙරමුණු ගැන මූලික අවබෝධය ඔබට තියෙනවා. අනුයාත තරංග පෙරමුණු දෙයක් අතර පරතරය අපි කියනවා තරංග ආයාමයකට සමානයි. දැන් එතකොට මෙන්න මේ ප්‍රචාරණය වෙන ධ්වනියේ හැමතැනදීම ඔබට පේනවා තරංග ආයාමය එක මගයක තියෙනවා. ඒ වගේම මෙතන අපි නිරීක්ෂකයෙක් පෙන්වනවා මෙන්න මේ කොළපාටින් පෙන්වන්නේ නිරීක්ෂකයෙක්. දැන් මේ පෙන්වන විදිහේදී නිරීක්ෂකයත් නිශ්චලයි මෙන්න මේ ධ්වනි ප්‍රභවයත් නිශ්චලව තියෙනවා. දැන් එතකොට අපි මේ ඩොප්ලාචර්ණයේ සිද්ධිය පැහැදිලි කරගන්න මෙන්න මේක අවශ්‍යයි. දැන් මෙන්න මේ තියෙන ඕනෑම තරංග පෙරමුණු දෙයක් අතරේ පරතරය අනුයාත තරංග පෙරමුණු දෙයක් අතර පරතරය ඔබට පේනවා සමානව තියෙයි. ඒ කියන්නේ මේ ධ්වනිය ප්‍රචාරණය වුණා කියලා තරංගායාමයේ වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම දැන් විසමන Fm ද අපි සමීකරණය ගැන හිතුවොත් මේ ඩොප්ලාචර්ණි සිදුවන සංඛ්‍යාත වෙනස නැත්තම් ඩොප්ලර් විස්ථාපණය මෙන්න මෙහෙමයි දෙන්න තියෙන්නේ. දැන් නිරීක්ෂකයාට සාපේක්ෂව මේ සංඛ්‍යාතයේ වෙනසක් සිද්ධ වෙනවා නම් එක්ක නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි වේගය වෙනස් වෙනවා. දැන් මෙයා චලිත වෙන්නේ නැති නිසා එහෙම වෙනස් වීමක් වෙන්නේ නැහැ. එක්ක නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගායාමයේ වෙනස් වෙනවන මෙයා මෙතෙන්දී ප්‍රභවය නිශ්චල නිසා එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම වුණොත් ප්‍රභවය චලිත වෙන්න ගත්තොත් නිරීක්ෂකයාගේ දිශාවට හරි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට හරි මේකේ වෙනසක් දකින්න පුළුවන්. ඔබ ඒ වෙනස දකින්න දැන් මෙහෙමයි. එතකොට මේකේ මම දැන් චලිත වෙන්න සලස්වනවා ප්‍රභවය මෙන්න මෙහෙම පොඩි ප්‍රවේගයක් දෙන්න හදන්නේ. ඔන්න ඔය විදිහට ප්‍රවේගයක් දැන් ලබා දෙනවා මේ ධ්වනි ප්‍රභවය. දැන් බලන්න ප්‍රභවය ඔය විදිහට චලිත වෙමින් පවතිනවා. අපි ආපහු මුලින් ඉඳලා බැලුවොත් එහෙම ප්‍රභවය චලිත වෙමින් පවතිනවා. නැවත බලන්න ප්‍රභවය මෙහෙම චලිත වෙමින් පවතිනවා. මෙහෙම පවතින වෙලාවක මම මෙන්න නතර කරා. දැන් බලන්න මේකේ සිදුණු දේ. මේකෙදී දැන් ඔන්න නිරීක්ෂකයා මෙහෙම ඉන්නවා. දැන් නිරීක්ෂකයාගේ පැත්තට ධ්වනිය මේ විදිහට ප්‍රචාරණය වෙනවා. ඒතර පැහැදිලිවම පේනවා දැන් මේ තරංග පෙරමුණු දෙකක් අතර අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය අඩු වෙලා. මොකද්ද මේ හේතුනේ? ප්‍රභවය මේ දිශාවට චලිත වුණු එක. දැන් මේ නිරීක්ෂකයාට ලැබෙන්නේ එයා බලාපොරොත්තු නැත්තම් එයාගේ ඇත්තටම නිකුත් කරන තරංගායාමයට වඩා අඩු තරංගායාමයක්. අපි කලින් ලියපු සම්බන්ධය ගැන හිතුවොත් නිරීක්ෂකයා තාමත් චලිත වෙන්නේ නැති නිසා එයාට සාපේක්ෂව ආතේ ධ්වනි වේගයේ වෙනසක් වෙලා නැහැ. හැබැයි ලැම්ඩා අඩු වෙලා. එහෙනම් මොකද වෙන්නේ? දැන් එයාට ලැබෙන සංඛ්‍යාතය වැඩි එකක් බවට පත් වෙනවා. ඉතින් ඕක තමයි ඩොප්ලාචර්ණයේ මූලික එක දෙයක්. දැන් නිරීක්ෂකයා නිශ්චලයි, ප්‍රභවය චලිත වෙනවා නිරීක්ෂකයාගේ දෙසට. අන්න සංඛ්‍යාතේ නම් වැඩි වෙලා දැනෙනවා තරංගායාමයේ අඩුවීමක් නිසා. ඉතින් මේක අපිට අනිත් පැත්තට මෙහෙම නිරීක්ෂණය කරන්න පුළුවන්. මම මේ ප්‍රභවය අනිත් පැත්තට චලිත වෙන්න සලස්සනවා මේ විදියට. අනිත් පැත්තට ඔහොම චලිත වෙන්න සලස්සුවොත් නැවතත් බලන්න මේ විදියට චලිත වෙන්න සලස්සුවොත් නැවතත් බලන්න මේ විදියට චලිත වෙන්න සලස්සුවාම මෙන්න. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතර චලිත වෙනවා. ඒ ඉවතර චලිත වෙනකොට අපිට පේනවා මේ විදිහට මේ පරතරය අර තිබුණාට වඩා, ඒ කියන්නේ ප්‍රභවයේ නිශ්චල අවස්ථාවේදීට වඩා වැඩි වෙලා. ඒ කියන්නේ මේ නිරීක්ෂකයාට ලැබෙන තරංගායාමය ඇත්ත තරංගායාමයට වඩා වැඩි වෙලා. එහෙනම් V සමාන Fm ද හිතුවම මෙයා වැඩිවීම නිසා මෙයාට ලැබෙන සංඛ්‍යාතය අඩු වෙනවා. ඕක තමයි ඊටාම සරලව ප්‍රභවයේ චලිත වෙනකොට නිරීක්ෂකයාට ලැබෙන සංඛ්‍යාතය වෙනස් වීමට හේතුව. අපි දැන් මේක පැහැදිලි කරගමු. එහෙනම් ප්‍රභවය නිශ්චලව තියලා නිරීක්ෂකයා චලිත වෙනකොට මොකද්ද මේ සිදුවෙන වෙනස කියලා. ඒක මෙන්න මෙහෙම එකක්. දැන් ප්‍රභවය අපි නිශ්චල කරනවා කලින් වගේ. ඔහොම නිශ්චලව තියෙද්දි නිකුත් වෙනවා ඒ විදිහට ධ්වනිය. දැන් මම නිරීක්ෂකයාට වේගයක් ලබා දෙනවා. දැන් නිරීක්ෂකයා ඔහොම චලිත වෙනවා. බලන්න නිරීක්ෂකයා ඒ විදිහට චලිත වෙනවා ප්‍රභවය දෙසට. දැන් එවැනි අවස්ථාවකදී අපි මෙහෙම නතර කරා. දැන් පේනවා දැන් ප්‍රභවය නිශ්චල නිසා මෙන්න මේ කියන තරංග පෙරමුණු අතර පරතරය දැන් නිකුත් කරන අගයේම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි V සමාන F ලැම්ඩ නැත්තම් ඒකේ අපි ඉස්සරහට ගිහිල්ලා F සමාන V බෙදීම ලැම්ඩා භාවිතා කළොත් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් ලැම්ඩා වෙනස් වෙලා නැහැ නිරීක්ෂකයාට ලැබෙන. හැබැයි ධ්වනිය මේ පැත්තට යනවා. නිරීක්ෂකයා මේ දිශාවට එන නිසා නිරීක්ෂකයාට සාපේක්ෂව වාතී ධ්වනි වේගය වැඩි වෙලා. ඒ කියන්නේ දැන් මේක නිකන් අපි හිතමු මේ වාහන ටිකක් චලිත වෙනවා කියලා. පුද්ගලෙක් නිශ්චලව හිටියොත්
එයාට එයාට හමු වෙන වාහන ප්‍රමාණයයි මෙයා මේ පැත්තට එනකොට හමු වෙන වාහන ප්‍රමාණයයි වෙනසක් තියෙනවා. මේක වැඩි වෙලා. මෙයා එනකොට ඉස්සරහට එන වාහන ප්‍රමාණය හමු වෙච්ච ප්‍රමාණය වැඩි වෙලා වගේ. ඒ කියන්නේ එයාට හිතනවා නිකන් මේ වාහන වැඩි වේගෙන් ආවා වගේ. ඒ නිසා තරංග පෙරමුණුත් වැඩි වේගෙන් ආවා කියලා තමයි එයාට හිතෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අන්න වාතයේ ධ්වනි වේගයෙන් ඍෂකයට සාපේක්ෂව වැඩි වෙලා ඒ නිසා සංඛ්‍යාතය වැඩි වෙනවා. ඉතින් ඔකේ අනිත් පැත්ත තමයි අපි මෙහෙම ගත්තොත් එහෙම නිරීක්ෂකයා මම චලිත කරනවා අනිත් පැත්තට ඔය විදියට. දැන් මොකද වෙන්නේ? දැන් හිතලා බලන්න. දැන් මේ ධ්වනිය අරයව හමු වෙන්නේ අඩු වෙලාවක් නෙවෙයි වැඩි වෙලාවකදී. මොකද මෙයා මෙහෙට යනවා ධ්වනියත් ඒ පැත්තට යන්නේ. එතකොට මෙයාට ලැබෙන මෙයාට දැනෙන දේ තමයි දැන් වාතයේ ධ්වනි වේගය එයාට සාපේක්ෂව අඩු වෙලාවක්. ඇයි? එයාට දැන් පරක්කු වෙලා ධ්වනිය ලැබෙන්නේ. එතකොට මෙයා අඩු වෙලා කියලා දැනුනම විසමාන F-lambda අපි භාවිත කරොත් කලින් විදියටම විසමාන F-lambda ගේ F සමානයි V බෙදීම lambda මෙයා අඩු වෙලා කියලා නිරීක්ෂණය වෙනවා. හැබැයි lambda ගේ වෙනසක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඒ නිසා එයාට අඩු සංඛ්‍යාතයක් ලැබෙනවා. මේ සිද්ධියේදී අපි තේරුම් ගත්ත දෙයක් තිබුණා ප්‍රබවය චලිත වෙනවා නම් එතකොට මේ සංඛ්‍යාත වෙනසට හේතු උනේ තරංගායාමයේ වෙනස් වීම. ප්‍රබවය චලිත වෙනකොට ප්‍රබවෙන් ඉදිරියට හෝ පිටුපසට නිකුත් ප්‍රචාරණය වෙන තරංගවල තරංගායාමයේ වෙනස් වෙනවා. ඉදිරියට නම් අඩු වෙනවා පිටුපසට නම් වැඩි වෙනවා. නිරීක්ෂකය චලිත වෙනකොට සිද්ධ වුනේ මොකද්ද? නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි වේගය වෙනස් වෙනවා. ඒ නිසා මේ දෙකේම වෙනස් වීමක් වෙන්න පුළුවන් දෙන්නම චලිත උනොත්. ඉතින් අපි කතා කරන්නේ මූලික වශයෙන් අවබෝධය පිණිස මේ එකක් විතරක් චලිත වෙන අවස්ථාව ඊළඟ අවස්ථාවන් වලටත් ඔබට මේ අතරින් සම්බන්ධ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සූත්‍ර හැම කෙනාම දන්නවා. සූත්‍ර පාඩම් කරගෙන ඉන්න. හැම වෙන දේ හරියට අවබෝධ කරගත්ත අය බොහොම අඩුයි. ඒ නිසා මේක නැවතත් ඔබ නිරීක්ෂණය කරලා මේකේ නිවැරදිම සිදුවෙන දේ අවබෝධ කරගන්න.